සතුට ඉතිරෙන්නයි. ඉතුරුම් ඉතිරෙන්නයි. පැන්නේෂයි තුරුම්. දිල්ලි දැන් අවුරුදු කුමාරියක් හැටියට ජීවිතේ පටන්ගෙන කලාශේෂයට ඇවිල්ලා මේ ඒ මතක ජීවිතේ කොයිතරම් මේ අලුත් අවුරුද්ද දකිනකොට අලුත් අවුරුදු කුමාරියන් දකිනකොට මොකද හිතෙන්නේ? ඔය ඇත්තටම ඒක හරේ සත්‍යකයි. මොකද මේ අනිත්ක තමයි දැන් දිල්ලි කොම දිල්ලි ඔයාගේ කොණ්ඩේ වාවයි නිකන් වෙන් කරන්නත් බෑනේ. ප්‍රදීපක්ක තාපු ගම් බිලු කොණ්ඩේ අඩු වෙලාද? ඇත්තටම අයියේ මෙහෙමයි. කලාවට රංගන ශිල්පිනියක් විදිහට එනකොට මම මේ මට ඇත්තටම පිටුවහලක් වුණේ මං අවුරුදු කුමාරි වෙච්ච එක. එතකොට ඒකත් එක්ක මට ඒක මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. මොකද මේ අපේ චන්දනසල් තමයි මම ඒ අවුරුදු කුමාරි තැනකට ඉදිරිපත් වෙනකොට විත් සිද්ධිය කියන්නේ විත් සිද්ධිය. සර්ගේ ගෙදර තමයි පුහුණු වීම තිබුණේ. දැන් අපි දකින විදිහටම අර නර්තන අංගයක් තිබුණා. මේ ඒකට පුරුදු පුහුණු වෙන්න මම සර්ලා ගෙදරට මොරටුවේ ගෙදරට තමයි ගියේ. ඒකට සර්ගේ අතින්ම තමයි මට එදා දවසේ අවසාන 15 වෙනාගේ මට අඳින රෙද්ද සහ හැට්ටේ බටික් දීපු විදිහක් කියන ඕනෝක අඳ ගන්න. නෝකර ඇංගිලයින් නෝන් මේ ගන්න කියලා ඕන දුන්න මට. මට ඒ හොඳට මතකයි. අදටත් තැඹිලි පාටයි සුදු පාටයි මං ගාව තියෙන ඒ මේ බටික්. කියන්නේ සර්ට මම ඒක එදා මතක් කරා මේ රියසල් ගිය වෙලාවේ. මේ මේක ඒ අයියා කතා කරපු මාතෘකාව එක ගත්තාම අද අපි ගොඩාක් දකිනවා අවුරුදු කුමරු කුමරිය වැඩසටහන්. ඒවා හොඳ අවස්ථාවක් රංගන ශේෂ්ත්‍රයට මේ කලාව ඇතුළට අඩිය තියන්න. සහ ඒ අඩිය තියෙනවත් එක්කම මේ කලාව ඇතුළේ තියෙන මේ ගැඹුර මේ තියෙන බර ඒක හරියට වටහා ගත්තොත් හරියට උකහා ගත්තොත් මං හිතනවා කලා ශිල්පිනියක් හෝ ශිල්පියෙක් විදියට සැහෙන දුර යන්න පුළුවන්. ඒකට හොඳ අඩිතාලමක් තමයි මේ අවුරුදු කුමාරියක් කුමාරිකාවක් කියලා අපි තෝරගන්නේ. ඉතින් ඒක හරියට තේරුම් ගත්තොත් හොඳ ගමනක් යන්න පුළුවන් කියලා මගේ පෞද්ගලික විශ්වාසය තියෙනවා. මොකද මම ඒ හරහා අපු කෙනෙක් හින්දා.